ආයිබෝන් කියලා පිළිගන්න අපේ දරුවෝ හැමෝම ජය විජේසි සිසවි අලුත් වැඩසටහනකට හයි එඩියුකේෂන් ශ්‍රී ලංකාව සමග මම වෛද්‍ය දුලින් ධර්මරතන අද මම කතා කරන්නේ පොඩි වෙනස් දෙයක් ගැන අපේ දරුවෝ තැන් තැන් වල ගොඩක් තැන් වල මම අහලා තිබ්බා මේ වටේ පිටේ පේන දේවල් ගැන මම ඉන්නේ කොතනද මේ මොනවද තියෙන්නේ ඒව ගැන අහලා තිබ්බා. ඉතින් මම පොඩි සමාලෝචනයක් දෙන්න ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. දැන් මේ ඇවිල්ලා මගේ කාර්යාල කාමරේ මේකේ මම වැඩ කරන තැන මේ මගේ ලැප්ටොප් එක මේක විතරයි මේ මේසේ උඩ තියෙන්නේ. වෙන කිසිම බඩුවක් මෙතන නැහැ. දැන් මම මේ වෙනකොට පාඩම් කටයුතු වලින් ටිකක් බැහැර වෙලා ඉනින්දා පොත්පත් මේ ආශ්‍රිතව පේන්නේ නැහැ. ඒක වෙනම කබඩ් වල තියෙන්නේ. නමුත් මම වැඩ කරන තැන මගේ ලැප්ටොප් එක තියෙනවා. පසුපසින් මගේ Wi-Fi router එකත් පේනවා. මේ ඉස්සරහා මට තියෙන view ජනේලයක්. මේ මගේ කාමරේ මේක දෙවනි මහලේ තියෙන කාමරයක්. එතකොට මේ කාමරේ පිටත පේන්නේ පරිසරය කෙලින්. එතකොට මේ ජනේලේ මම මේ විදිහට ජනේලයක් ගාව මේසේ සකසා ගත්තේ මම ඔයගලන්ට උපදෙස් දෙනා වගේම විවෘත මනසකින් දේවල් දිහා බලන්න, ගොඩක් දේවල් කල්පනා කරන්න, අලුත් අලුත් දේවල් ක්‍රියේටිව් විදිහට හිතන්න, පාඩම් කරන ඔයගලන්ට විශේෂයෙන් වැදගත් වෙනවා අනිවාර්යෙන්. දැන් රෑට ජනේල් වහලා තියෙන පුළුවන්. නමුත් ඔයගලගේ දර්ශනේ පිරිසිදු වෙන්න ඕනේ, දර්ශනේ විවෘත වෙන්න ඕනේ. මෙතන බ්ලයින්ඩ් වෝල් එකක් තිබ්බොත් ඔයගලන්ට ඒක අවාසියක් වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා. ඉතින් මේත් එක්කම ඔයගලන්ට මේ ලස්සන බෝතලයක් පේනවා. ඉතින් මේක මම හැමදාම අපේ වැඩසටහන් වලට එකතු කරගන්නවා මගේ පොඩි යාළුවෙක්. මේක තියෙනවා Love is the light that shines the brightest. ඉතින් ආදරය ගැන කියන්නේ අපි හැමෝම ආදරයට හරි කැමති. ඉතින් මේක තමයි ඒකේ තියෙන්නේ. පිටිපස්සෙන් පේන මගේ අලුත් යාළුවෙක් පොඩි පැලයක්. මේක වර්ගය නම් මනි ක්‍රීපර් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. මේක ඇවිල්ලා අපේ අම්මා මට දීපු ටැග්ග්ක්. ඉතින් අම්මා මගේ අම්මා මේ වෙනකොට කොළඹ ප්‍රසිද්ධ ප්‍රධාන කාන්තා පාසලක රසායන විද්‍යා ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. ඉතින් ආගේ විනෝදාංශ තමයි මේ වගේ පොඩි පැල, ශාක පැල, ශාක වර්ග නිර්මාණය කිරීම. ඉතින් මංගාවත් දැන් එකක් තියෙනවා. මේක තමයි මං වැඩ කරන පරිසරය. මේක තමයි මම හිතන්නේ කරන්නේ, ගොඩක් දේවල් නිර්මාණය කරන්නේ. පාඩම් කරෙත් මම මේ වගේ තැනක තමයි ඉස්සර මගේ විභාග කටයුතු කරන කාලේ. මේ වැඩසටහන ඔයගොල්ලන්ට ගේන මේ කැමරාව මම මේ වැඩසටහන් සඳහාම ඔයගොල්ලොන්ගේ සුභසිද්ධිය උදෙසාම මිලදී ගත් එකක්. Canon 850D වර්ගයේ කැමරාවක්, DSLR කැමරාවක්. මේක මම මිලදී ගත්තේ මං හිතන්නේ අදින් මාස 6කට උඩදී දෙලක්ෂ 40,000ක් 50,000ක් වගේ කොස්ට් එකක් මට ගියා. මේ වෙනකොට මේක 350,000ක් විතර වටින කැමර එකක්. දැන් බඩු භාණ්ඩ ගොඩක් මිලදී මිල අධික හින්දා මම මේ කියන්නේ මේ වගේ පරිසරයක තමයි වැඩ කරන්නේ, මේ වගේ දේවල් තමයි මම කරන්නේ. ඕගොල්ලන්ට ඉන්ට්‍රස්ට් එකක් තියෙයි කියලා හිතලා මොකද සමහර කට්ටිය මේ වගේ ප්‍රශ්න ඇහුවා. ඒගොල්ලෝ දැනගන්න ආසති සාමාන්‍ය මම මොකද කරන්නේ. ඕගොල්ලන්ට මේකේ දෙයක් ෆලෝ කරන්න පුළුවන් නම් කරන්න. මොකද මම කියන්නේ ඕගොල්ලන්ට බෝතල් පැල තියාගෙන වැඩ කරන්න කියලා. නමුත් ඕගොල්ලන්ට ඕගොල්ලෝ ස්ටඩි කරද්දී අනිවාර්යෙන් ක්ලියර් view එකක් තියෙන්න ඕනේ. ගොඩක් පිරිසිදු වෙන්න ඕනේ. අවශ්‍ය පොත පෑන පැන්සල තමයි තියෙන්නේ. ඒත් එක්කම ස්ටඩි බඩි කෙනෙක් තියාගන්න. සමහරුන්ට ඒක ටෙඩි බෙයා කෙනෙක් වෙන්න පුළුවන්. සමහරුන්ට මේ ලස්සන පොඩි පැලයක් වෙන්න පුළුවන්. දැන් මේ බෝතලේ මංගා ගොඩක් කල් තියෙනවා. ගොඩක් වැඩසටහන් වල ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ වගේ මම කැමති, තමන් කැමති දෙයක් ළඟ තියාගන්න, තමන් ආස විදිහට වැඩේ කරන්න, තමන් ආස විදිහට ජීවත් වෙන්න. ඒක තමයි මගේ අද පණිවිඩය. ගිහින් එන්න. ආයුබෝවන්. ජය විශ්ව.